සෞම්‍ය වූ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපේ සූදානම් වන්නේ අදත් සෙනසුරාදා සිත්නේ දසපුව ආරම්භ කරන්නට. සෙනසුරාදා සිත්නේ දසපුවේ මෙතෙන් පටන් රාත්‍රී 9 දක්වා ඔබට සුපුරුදු ලෙසම ධර්මදේශනාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ අවස්ථාව ඔබට හිමි කර දෙමින් සිත්නේ දසපුව ආරම්භ කරන මොහොතේ සෙනසුරාදා සිත්නේ දසපුව වෙනුවෙන් බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අද දවසේදීත් පිළිගනු ලබනවා පිළියන්දල තුන් බෝවිලේ ශාන්ති නිකේතනයේ පූජනීය බල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව උන්වහන්සේ වැඩම කොට සිටින්නේ. ගෞරව නමස්කාරයෙන් යුක්තව අපි හැමතෙම උන්වහන්සේව පිළිගෙන ආරාධනා කරනවා අද ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සෙනසුරාදා සිත්නේ දසපුවට තාම ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේ අපිව සවන් දෙන පින්වත් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා, සිත ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද අපි සාකච්ඡා කරන්නේ දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න මධ්‍යම යාමේ ඇවිල්ලා ජේතවනාරාමෙට භික්ෂූන්ගේ අපරිහානියට උපකාර වෙන කරුණු 6ක් ගැන කිව්වා. මේ කාරණා 6 ගැන අපි එකින් එක ටික සාකච්ඡා කරගෙන ආවා. පින්වත්නි, මොකද මේක මේ දෙවියා කියලා ඉවර වෙනකොට බුදුරජාණන් වහන්සේත් ඒක බොහොම සතුටු සිතින් අනුමෝදන් වුණා. උන්වහන්සේ ඒක පිළිගත්ත බව දැක්කම දෙවියා සතුටින් අතුරුදහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පහුවදා උදෑසන සංඝයාට මේ ගැන කියනවා. එතකොට දැන් හාමුදුරුවරුන්ට පහුවදා උදෑසන මහණෙනි මේ විදිහට දෙවියෙක් රාත්‍රියේ ආවමා වුණ ගහෙන් ඇවිල්ලා මෙන්න මෙහෙම කරුණු ටිකක් කිව්වා කියලා කියන්නේ මේ කාරණා ටික ඒ තරම් වැදගත් නිසා. ඒ නිසා අපි මේ වැදගත්කම දැනෙන්නට කොටස් කොටස් සාකච්ඡා කළා. ඇත්තටම මෙහෙම කොටස් වශයෙන් සාකච්ඡා කරන්න මේ ත්‍රිපිටකය තුළ දීර්ඝ දේශන තියෙනවා. හැබැයි අපි මේ පුංචි සූත්‍රයක් අරගෙන මේ වගේ දීර්ඝව මේ සාකච්ඡා කරගෙන එන්නේ වචනෙන් වචනෙට මේ හැම දේශනයකම වටිනාකම් අතර වැඩිය කතා නොකරන දේශනා අපි මිනිස්සු අතරට වැඩියෙන් තියන්න ඕන කමට. ඒ වගේම මේ කාලෙට අවශ්‍ය කාරණා බොහෝමයක් අපි මෙතන කතා කරන්න තියෙන නිසා. ඔබ දන්නවා මෙතන භික්ෂූන්ට විතරක් නෙමෙයි මුළු සමස්ත බෞද්ධ සමාජෙටම වර්තමානයේ පිරිහීමක් අපිට පේනවා නම් මොන පැත්තකින් හරි පින්වත්නි, මේ පිරිහීමට බලපාලා තියෙන ප්‍රධාන කාරණා හයක් තමයි මේ දෙවිය මතු කළේ. පළවෙනි එක මොකද? සත්තු ගාරවතා. සාස්ෘන් වහන්සේ ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කිව්වා. ධම්ම ගාරවතා. ධර්මය ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කිව්වා. සංඝ ගාරවතා. සංඝයා ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කිව්වා. සික්ඛා ගාරවතා. ශික්ෂාව ගැන, සීලය ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කිව්වා. අප්‍රමාද ගාරවතා. අප්‍රමාදය ගැන ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කිව්වා. පටිසන්තර ගාරවතා. පිළිසඳර, දහම් පිළිසඳර කෙරෙහි ගෞරවය තියෙනවා නම් පිරිහෙන්නේ නැහැ කිව්වා මේ භික්ෂුන්. මේ කාරණා 6 අපරිහානී ධර්ම ටික. ඒ නිසා මේ සූත්‍රේ නම මොකද්ද? පඨම අපරිහාන සූත්‍රය. සමහර මේක මා එක්ක සාකච්ඡා කරද්දීනොත් මේ පඨම අපරිහානී කියලා කියන මේ සූත්‍රේ නම පඨම අපරිහාන සූත්‍රය. එතකොට අපි මේ වෙනකොට ඔබට මෙතන කරුණු 6 සාස්ත්‍රු ගෞරවය ගැන කියලා දුන්නා, ධර්ම ගෞරවය ගැන කියලා දුන්නා, සංඝ ගෞරවය ගැන කියලා දුන්නා, ශික්ෂා ගෞරවය ගැන කියලා දුන්නා. අද අපිට තියෙනවා පින්වත්නි අප්‍රමාද ගාරවතා කියන අප්‍රමාදය ගැන ගෞරවයෙන් කටයුතු කරන්න ඕන විදිහ ගැන ටිකක් සාකච්ඡා කරන්න. ඊට පස්සේ අපිට තව ඉතුරු වෙනවා පටිසන්තර ගාරවතා. දහම් පිළිසඳර ගැන සාකච්ඡා කරන්නත් අපිට ඉතුරු වෙනවා. මේ කරුණු ගැන අපි දැන් මේ වෙලාවේ පින්වත්නි ටිකක් විමසන්න ඕනේ. විශේෂයෙන් මේ අප්‍රමාද කියන වචනය අපි සාමාන්‍ය ජීවිතේ බොහෝ දේට පාවිච්චි කරන වචනයක්. බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාන්න ආසන්න මොහොතේ පින්වත්නි උන්වහන්සේට කියන්න කොච්චරනම් දේ තියෙනවද?
අවබෝධ කරපු ධර්මෙ කොච්චර තිබුණත් පින්වත්නි උන්වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේ නමක් හැටියට ශ්‍රාවකයන්ට කියන්න මොන තරම් දේ අන්තිම මොහොතේ තියෙනවද? හැබැයි බලන්න හිතලා උන්වහන්සේ අවසානයේ ශ්‍රාවකයන්ට දෙන එකම අවවාදේ අප්‍රමාදීව කටයුතු කරන්න කියන අවවාද. එතකොට බුද්ධාවවාදේ අන්තිම බුද්ධාවවාද වෙන්නේ යමක්ද? ඒක බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට දෙන සුවිශේෂම අවවාද. ඉතින් මේක නිසා පින්වත්නි මේ අප්‍රමාදය කියන එක වෙනුවෙන් අපිට ඔය නොයෙකුත් ඇහිච්ච තියෙන හිසගෙන ගත්තා වගේ මහන්සි වෙන්න ඕනේ, අපි මේ වහ වහ වීරිය වඩන්න ඕනේ කියලා අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරනවා. දැන් මේ අප්‍රමාද කියන වචනය බුදුරජාණන් වහන්සේ සමහරලාවට නොයෙක් ස්වභාවයන් එක්ක පෙන්නනවා, සංස්කාරයන්ගේ විනාශය පෙන්නලා. ඔය සූර්යා හතක් පායලා මේ ලෝකයේම විනාශ වෙලා යන විදිහ පෙන්නද්දිත් උන්වහන්සේ පෙන්නන්නේ අප්‍රමාදීව සතිපට්ඨානෙ වඩන්න. සමහර වෙලාවට උන්වහන්සේටම තිබිච්ච අතීතේ නොයෙකුත් සැප සම්පත් විශේෂයෙන් සක්විති රජකම් ආදී ගැනත් කියලා උන්වහන්සේ ඒ තැන්වලදී පවා කියන්නේ පින්වත්නි, ඒ සියල්ලම අද සංස්කාර නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒ කිසිවක් අද නැහැ. නිසා මේ අප්‍රමාදව වීරිය වඩන්න. එතකොට ලෝකේ හැම දෙයක් එක්කම අප්‍රමාදී බව ගැන කතා කරනවා. ඉතින් මේ දවස්වලත් පින්වත්නි ඔයයන්ට තේරෙනවා මේ රටක ලෝකෙක මිනිසු හිතන දේවල් නෙමෙයි වෙන්නේ. හැම තිස්සෙම හැම දෙයකම මිනිසු හිතන්නේ නැති දේවල් සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඔය රටේ ඉහළ නිලතල මාරු වෙනකොටත් අපි දැක්කා ඔය සමාජ ජාල වෙබ්බඩවිවල ළමයි කියනවා වැසිකිළියට යනකොට එක අගමැති කෙනෙක් හිටියා, වැසිකිළියේ ඉඳලා එනකොට තව අගමැති කෙනෙක් ඉන්නවලු. ඉතින් ඒ වගේ අමුතු මේ ළමයින්ගේ අදහස් වැස්ස හින්දා පොඩ්ඩක් නිදිය ගත්තා. නිදිය ගද්දි එක අගමැති කෙනෙක් ඇහැරෙනකොට තව අගමැති කෙනෙක්ලු. ඉතින් මේකේ ස්වභාවය එක්ක ඇයි ඒගොල්ලන්ට දැන් ඕකත් එක්ක හොඳට හිත තෑගි? අපි නිදියනකොට එක ලෝකෙක, නින්දෙදි මැරුණොත් එහෙම ඇහැරෙනකොට තව ලෝකෙක, වැසිකිළියට යනකොට එක්කෙනෙක්. හැබැයි වැසිකිළියෙන් එන්න වෙන්නේ ඈ ගියපු කෙනා නෙමෙයි. සමහරලාට පින්වත්නි ජීවිතේ ලෝකේ මේ ගත වෙන සමාජ පරිසරෙත් එක්ක බැලුවම මිනිස්සුන්ට හැම තැනම අප්‍රමාදී වෙන්න ඕන තරම් කාරණා බුද්ධ කාලයට වඩා වර්තමානයේ ගොඩ නැගිලා තියෙනවා. අපි ඒව ගැන ටිකක් සාකච්ඡා කරමු මේ වෙලාවෙදී. විශේෂයෙන්ම ඔය අප්‍රමාදය ගැන කතා කරනකොට අප්‍රමාදයට දැන් මෙතන කියන්නේ ගාරවතා ගෞරව කරන්න ඕනේ කියලානේ. අප්‍රමාදයට ගෞරවයක් ඇති කරගන්නවා කියලා කියන්නේ තමන්ගේ මනස තුල මේ අප්‍රමාදය ගැන තමන්ට තියෙන්න ඕන හැඟීමක්, මේක මේ අවශ්‍යතාවයක් හැටියට දැනෙන. හැබැයි අප්‍රමාදය කෙරෙහි වර්තමානයේ අපිට පේන්නේ පින්වත්නි මූසලකමක් හැටියට දකින අගෞරවයක්. අප්‍රමාදයට අගෞරවයක් දුන්න සමාජයක පරිහානියක් මිසක් කවදාකවත් අපරිහානියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ නිසා මේ අප්‍රමාදයට මූසලයි කියලා, මුස්පේන්තුයි කාලකන්ණී කියලා සමාජය තුල දීලා තියෙන වචන ටිකම අපි ඉවත් කරන්න ඕන. අප්‍රමාදයේ පිණිස සිහි කරන්න තියෙන භාවනා නිමිති පවා මූසලයි මුස්පේන්තුයි කියලා දීලා තියෙන සම්පූර්ණ අදහස් අපි අතරින් ඈත් කරන්න ඕනේ. ඒ සඳහා අපි විටින් විට සිත්නතස පොළ සාකච්ඡා කරනවා ඇතැම් කාරණා. නමුත් මේ අප්‍රමාද ගාරවතා කියන එකත් එක්ක අද අපි ටිකක් ඒ ගැන ප්‍රබලව විමසලා බලමු. පින්වත්නි දැන් ඔය ඇත්තෝ හිතන්න ඔය අප්‍රමාදය ගැන කතා කරද්දි මිනිස්සු අතර තියෙන හැමතිස්සෙම ජීවිතේ හරීම පොඩි වෙලාවයි තියෙන්නේ කියන එකට පාවිච්චි කරන වාක්‍යයක් තමයි තන අග පිනිබිඳු වගේ කියන වාක්‍ය. මේ වාක්‍ය කොහෙද තියෙන්නේ? මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් කියලා සමහරු දන්නවා. හැබැයි පින්වත්නි ඇත්තටම මේක බුදුරජාණන් වහන්සේගේම කරුණක් නෙමෙයි. මේක උන්වහන්සේටත් බොහෝ ඉස්සර හිටපු කෙනෙක් කියපු එකක්. බුදුරජාණන් වහන්සේ දවසක් සංඝයාට කියන මහණෙනි බොහෝම ඉස්සර හිටියා එක ආගමික නායකයෙක් බ්‍රහ්මලෝක යන්න භාවනාව උගන්නන. මෙයා හැමතිස්සෙම බ්‍රහ්ම තලයක උපදින්න අවශ්‍ය කරන විදිහට මිනිස්සුන්ට ධ්‍යාන වඩන්න උගන්නනවා. දැන් එයා ඒ අර ධ්‍යාන වඩන්න උගන්නනකොට එයාට පේනවා එයා බ්‍රහ්ම තලයක තියෙන ආයුෂ කොච්චර දිගයිද කියලා. ඒ ආයුෂත් එක්ක එයාට පේනවා මනුස්ස ලෝකේ තියෙන බොහොම පොඩි ආයුෂ ටික. ඒ නිසා ඒ ශාස්ත්‍රවරයා හැම වෙලාවෙම තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවායි කියනවා තනාග පිනිබිදු වගේ මේ ජීවිතේ මේක බොහොම සුළු කාලයයි තියෙන්නේ, ඒක නිසා වීරිය කරන්න කියලා.
ඔතන හරි රසවත් සිද්ධියක් තියෙනවා පින්වත්නි. දැන් ඔය තනාග පිනිබිදු වගේ කියලා කියන කතාව, ඒ කියන බ්‍රහ්මලෝක යන ශ්‍රාවකයන්ව පුරුදු කරන ශාස්ත්‍රවරයාගේ නම ඇවිල්ලා අයන්නයි රයන්නයි කයන්නයි. අරක කියන ශාස්ත්‍රවරයා ඒ විදිහට වීරිය කරවනකොට තමන්ගේ ශ්‍රාවකයන්ට එතන හරිම මේ අපූරු දෙයක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි, දැන් ඔය තනාග පිනිබිදු කීකී කිව්වට ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ තිබිලා තියෙනවා 80,000ක්. එතකොට 80,000ක් තියෙද්දි තමයි මේ අරක කියන ශාස්ත්‍රවරයා මිනිසුන්ට කියන්නේ හැම වෙලේම මේ තනාග පිනිබිදු වගේ ටික වෙලාවයි ඉක්මන් කරන්න වීරිය කරන්න කියලා. මහණෙනි, ඒ අර බ්‍රහ්මලෝකයේ ආයුෂත් එක්ක 80,000ත් මහා පොඩි ගාණක් මේ තනාග පිනිබිදු ටික වගේ කියලා ඒ ශාස්ත්‍රවරයාට පේනවා. එතකොට ඒ ශාස්ත්‍රවරයා විරාගී වෙන යම්කිසි මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට සසරින් මිදෙන දහමක් නොපෙන්නුවත් බ්‍රහ්මතලයකට හරි ගිහිල්ලා බේරෙන්න පුළුවන් ධර්මයක් එදා ඒ පෙන්නකොට ඒ ශාස්ත්‍රවරයාත් ශ්‍රේෂ්ඨ කෙනෙක්. දැන් ඔය එක තැනක කියනවා, මට මතක විදියට, සෝතාපන්න ශ්‍රාවකයෙකුට දොස් කිව්වත් අරක කියන ශාස්ත්‍රවරයාට දොස් කිව්වත් සමාන අකුසලයක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ අරක කියන ශාස්ත්‍රවරයා බොහෝ දෙනාට එදා වීරිය ඇති කරවල අප්‍රමාදී ඇති කරවල තියෙනවා මේ ආයුෂ ටිකයි තියෙන්නේ කියලා. හැබැයි දැන් ඒ අප්‍රමාදී ඇති කරවන්න එදා ඒ තනාග පිනිබිඳු කිව්වේ මහණෙනි 80,000කටනේ. දැන් මේක කියලා බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි, දැන් අද වෙනකොට 80,000 100ට බැහැලා. එතකොට 80,000ට කිව්වනම් තනාග පිනිබිඳු කියලා, දැන් අද 100ට මම මොකද්ද කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. පින්වත්නි, ඇත්තටම ගත්තොත් දැන් බුදුහාඳුරෝ එදා ඒක ඇහුවා, දැන් අද අපිට ඒක එහෙමවත් කියාගන්න බෑනේ, දැන් අද 100ක් බැහැලානේ. දැන් ඔන්න මම ඕගලන්ට පොඩ්ඩක් හිතන්න දෙයක් කියන්නම්. මේක ලංකාවෙම ඉන්න අය පොඩ්ඩක් තේරුම් ගන්න ඕන දෙයක්. ලංකාවේ නෙමෙයි, ලෝකෙම. මිනිස්සු උපන්දිනවලට පාටි තියනවනේ. උපන්දින පාටි තියනකොට ජීවිතේ අඩක් ගත කළා කියලා සමරන්නේ වයස කීයේදීද? සාමාන්‍යයෙන් ඔබ දන්නවා, දැන් ඔන්න ජීවිතේ භාගයක් ගෙව්වා කියලා ලොකුවට සතුටු වෙන්න උත්සාහ කරන බිඳුවක් වෙන තැනක් තියෙනවා උපන්දිනවලට සමරන ඉලක්කම. කීයද කියන්න බලන්න, 50. අවුරුදු 50 ගමන් කියනවා දැන් ජීවිතේ ඔන්න අඩක් ගෙව්වා. එතකොට දැන් ඔබ හිතන්න, හොඳට කල්පනා කරන්න, 50ට ජීවිතේ භාගයක් දැන් අඩක් ගෙව්වා කියලා කියන්නේ එහෙනම් තියෙන්න පැය 100ක්. එතකොට දැන් බුද්ධ කාලේ බුදුහාඳුරෝ කියනවා සාමාන්‍ය ආයුෂ 100යි. 50ක් ගෙවනකොට ජීවිතේ අඩක් ගෙව්වා. එදා පරමායුෂ තිබ්බ 120ක්. පරමායුෂ කියන්නේ උපරිම ආයුෂ 120, සාමාන්‍ය ආයුෂ 100. ඒ කියන්නේ 100යි 120යි අතර මිනිසු මැරුණා. පින්වත්නි, දැන් එතකොට එතන පරමායුෂ වලින් නෙමෙයි අඩක් බැලුවේ සාමාන්‍ය ආයුෂෙක්. පරමායුෂෙන් බැලුවා නම් 50 නෙමෙයි කියන්න තිබ්බේ 60. මොකද 120 දෙකට බෙදුවම 60යි. නමුත් 50යි කියලා කිව්වේ සාමාන්‍ය ආයුෂ කියන 100 දෙකට බෙදලා. දැන් අද තත්ත්වේ මොකද්ද? සාමාන්‍ය ආයුෂ 60-70-80 ගණන් වලට බැහැලා ලෝකයේ අද පිළිගන්න මට්ටමට සාමාන්‍ය ආයුෂ කියන්නේ තියෙන 70. එතකොට 70-70ට බැස කියන අවුරුදු 30කින් බැහැලා තියෙනවා. එහෙනම් පරම ආයුෂ වෙච්ච මේ 120-30කින් බැස්සුවහම 90යි. එතන මේ කාලේ පරම ආයුෂ වෙන්නේ 90 ගණන්. ඒක අපිට හොඳට පේනවා. ඔය අපිට හම්බෙන හැම තැනම 90 ගණන් වල ඉන්න පින්වතුන් බොහෝ විට 100 සම්පූර්ණ වෙන්න කලින් ජීවිත අතහැරිච්ච අවස්ථා හරියට තියෙනවා. මම ඕන තරම් 90 ගණන් වල අය වෙනුවෙන් ධර්ම දේශනා කරලා පින් අනුමෝදන් කරපු තැන් තියෙනවා. 97 මැරුණා කියනවා, 98 මැරුණා කියනවා, 95 මැරුණා කියනවා, 93 මැරුණා කියනවා. පහුගිය දවසක ලංකාවේ ජනප්‍රියම හිටපු මේ ජ්‍යෙෂ්ඨ ගායකයෙකුගේ අම්මා කෙනෙකුත් අවුරුදු 90 ගානේදී නැති වුණා. ඉතින් දැන් අවුරුදු 2කට විතර උඩදී ඒ අම්මගෙත් 7 දවසේ 3 මාසේ අවුරුද්දේ අවුරුදු 2 දේශන සිද්ධ කළා. ඇයට පවා 100 සම්පූර්ණ වේවි කියලා ඒ දරුව බලාපොරොත්තුෙන් හිටිය ඒ ගායකයාත් ජීවතුන් අතර නැහැ. එතකොට මේ 100 සම්පූර්ණ වෙයි කියලා හිතාගෙන හිටියට ඒ අම්මට උනත් 100 සම්පූර්ණ කරන්න බැරි වුණා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මොකද්ද පුදුමයක්, 90 ගණන් වල හම්බෙන්නේම අම්මලා. දැන් මේ වෙලාවේ දේශන අහන තාත්තලා ඉන්න පුළුවන් 90 ගණන් වල. හැබැයි වැඩි හරියක් හම්බෙන තාක් හම්බෙන්නේ මොකද්ද මන් දන්නේ, හේතුව අම්මලමයි. දැන් අර පහුගිය දවස්වල 103ක ආයුෂ තියෙන අම්මා කෙනෙක්ව පාර්ලිමේන්තුවට ගෙනල්ලා කතානායකතුමාව මුණගැහෙන සලස්සලා අර
ඒ අම්මා මේ රටේ ජ්‍යෙෂ්ඨම පුරවැසියෙක් හැටියට ගරු කරලා සලකලා තිබුණා. ඉතින් දැන් 103 කියන එක ඒ තරම් අපිට මහ ලොකු ගාණක් දැන් මේ තරම් මේ ජ්‍යෙෂ්ඨත්වයෙන් පෙන්වලා සලකන්න. මොකද බුද්ධ කාලේ 126 හැම ගමකම හිටියේ, දැන් එහෙම නැහැ පින්වත්නි. 90 ගණන් වල අය ඉන්නවා ගම්වල කෙනෙක් දෙන්නේ. එතකොට මේ කාලේ පරමායුෂ එහෙනම් 90, සාමාන්‍ය ආයුෂ 70. දැන් ඔන්න ඔය ඇත්තෝ බලන්න ජීවිතෙන් අඩක් කියන්නේ කීයද? දැන් 50 කතා කැලේ. කවුරු හරි හිතනවා නම් දැන් අවුරුදු 50න් තමයි ජීවිතේ භාගය කියලා, ඒක මහලොකුවට හිතන්න එපා. අවුරුදු දැන් එතකොට 70 නම් සාමාන්‍ය ආයුෂ කීයද අඩක් වෙන්නේ භාගයක් ගෙවෙන්නේ? 35. එතකොට වයස 35 කෙනෙකුට කිව්වොත් එහෙම, දැන් ඔයා ජීවිතෙන් භාගයක් ගෙවලා. නිකන් කවුද කැමති නිකන් 35 කියද්දි එහෙම නිකන් භාගයක් ගෙවුවා කියද්දි? නෑ, ඇත්ත කතාව දැන් අද ඒක. දැන් මමත් ඉස්සර හිතාගෙන හිටියා අපි වයසත් එක්ක ගත්තම අපිට තව ගොඩක් කල් මේ ධර්ම ප්‍රචාරයට සෑහෙන ඉතින් කාලය තියෙනවනේ කියලා. ඇත්තටම ලබන අවුරුද්දේ 30 සම්පූර්ණ වෙනවා උපන් වයසින්. එතකොට දැන් මට හිතෙන දැන් මේ අපි තාම පොඩිනේ කියලා. නැහැ, බලන් යනකොට තව අවුරුදු 5ක් ගියපු ගමන් ජීවිතේ භාගයක් ගෙවලා ඉවරයි. ඉතින් එතකොට ජීවිතේ භාගයක් ගෙවලා ඉවර වෙච්ච කාලෙම අපිට හිතෙන්නේ අපි තාම පොඩි වගේ. නෑ, මේක දැන් යන විදිහත් එක්ක පින්වත්නි, අපි වයසට යනකොට අපිට 60 ගණන් වගේ කාලේ තමයි බොහෝ විට ඉතුරු වෙන්නේ මේ යන යෑමත් එක්ක. මිනිසුන්ගේ ආයුෂ බලාගෙන ඉද්දි අඩු වෙන. ඉස්සර දැන් වයෝවෘද්ධව ඉන්න අම්මලා තාත්තලා බලන්න හොඳට හිතලා 100 ගණන් වලයි ඔයගොල්ලෝ ගම්වල හිටියනේ බොහෝ විට. දැන් අද එහෙම හොයන්න නෑ පින්වත්නි, හරිම අඩුයි. 120 කෙනෙක් ලෝකෙම හොයාගන්න නැති තරමටයි. දැන් මේ වගේ මේ 100 පැන් අය ඇඟිලි වලින් ගණින්න පුළුවන් රට ඇතුලේ ඉන්න. එච්චරටම බොහොම සීමිත දෙනයි රටකට ඉන්නේ දැන්. ඒ තරමට ආයුෂ බහිනවා. එහෙනම් පින්වත්නි, අවුරුදු 35ක කාලේ ගෙවපු අය මේ වෙලාවේ බණහන අය කොච්චර ඉන්නවද? ඔගොල්ලෝ සියලු දෙනා හිතන්න දැන් ඔගොල්ලෝ ජීවිතයෙන් අඩකට වඩා ගෙවලා ඉවරයි. අපි දැන් ඔබට බුදුරජාණන් වහන්සේ ඔය අරක කියන ශාස්ත්‍රවරයාගේ සිද්ධියත් එක්ක කියපු කාරණාවත් එක්ක පෙන්නනවා. උන්වහන්සේ කියනවා 80,000 100ට බැහැලා 80,000ෙදි කිව්ව තනාග පිනිබිදු කියලා 100ෙදි මොකද්ද කියන්නේ කියලා. දැන් ඒක තවත් බැහැලා 70ට දැන් මොකද්ද කියන්නේ? පින්වත්නි, ඇයි අපි අප්‍රමාදී වෙන්න ඕනේ? අප්‍රමාදී වෙන්න මොකද්ද හේතුව? අප්‍රමාදී වෙන්න දැම්ම නැතුව තව කල් ගිහිල්ලා බැරිද? අපි ටිකක් ඒවගෙන හිතමු. අපිට තව කල් තියෙනවනේ. අපිට ගොඩක් කාලවට එහෙම හිතනවා. අපිට තව කාලේ තියෙනවා. දැන් මම මේ ජීවිතය තුළ සාමාන්‍යයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දෙමින් යන ගමනේදී තීරුම් ගත්ත දෙයක් තමයි හොඳට බණ අහන මිනිස්සු පවා මේ ධර්මදේශන අහනවා නොකඩවා. තොට බණ අහනයි. හැබැයි ඉතින් මරණ ගැන කියනකොට අනේ මූසලයි හාඳුරනේ කියලා කියන අය ඕන තරම් ඉන්නවා පින්වත්. සෑහෙන ඉන්නවා. සමහර වෙලාවට දැන් ඔය මට මතකයි පිට රටක වැඩසටහන් සංවිධානය කරන ඒ පවුලේ අය එකතු වෙලා හරිම ගෞරවයෙන්. ඉතින් ඒ මහත්යත් හොඳට ධර්මය තුළ ඉන්නවා, නෝනත් හොඳට ධර්මය තුළ ඉන්නවා. දවසකට දේශන කීපයක් YouTube වලින් එහෙම අහන මිනිස්සු. මෙච්චර ධර්මය අහන මේ පවුලේ අය මම මරණ සතිය ගැන දේශනයක් කරලා ඒ මහත්තයා දැන් ඒක ගැන කතා කර කර එනවා මග එනකොට. මොකද පිටරටකට අපි ගියාට පස්සේ ඒ ඇත්තෝ අපිව බණකට එක්කගෙන යන්නේ. දැන් ඒ වාහනේ මම මගේනවා. එනකොට මහත්තයා මාත් එක්ක ඒ දේශනේ කරුණු ගැන කතා කර කර එද්දි නෝනට ඒක ඇහෙනවා. නෝනා කියනවා, දැන් මේ නෝනත් දවසට දේශන දෙක තුන අහන කෙනා. නෝනා ඉතින් අර ආදරේට වගේ කියනවා, වාට ගුටි ඕනේද? අර මහත්තයාට අරක වළක්වනවා. දැන් මහත්තයා මේ මැරෙයි කියලා කතා කරන එක කියනකොට ඒ දෙන්න හරි ආදරණීයයි. මේ ගුටි ගන්න එපා වගේ ගග ආදරේට කියනවා මේ කතාව ඇහෙනවටවත් කැමති නෑ. වා ඕන එකක් කියන්න, වා ඕක කියන්න එපා. වාට එහෙම මාව දාලා යන්න දෙන්නේ නෑ. මිනිස්සු ආදරණීය බැඳීම් එක්ක පින්වත්නි මරණයක් ගැන හිතනකොට පවා හිතෙන්නේ ඒක මූසලයි. සමහරලාට තමන්ගේක හිතන්න තමන් අකමැති නෑ. එහෙම අයත් ඉන්නවා. දැන් මේ වෙලාවේ මේ දේශනය අහන බොහෝ දෙනා සමහරලාට ඒ ඇත්තන්ගේ මරණ ගැන ඒගොල්ලෝ හිතයි. හැබැයි දැන් මම අපවත් වෙන එකක් ගැන කිව්වොත් එහෙම, අනේ හාඳුරනේ එහෙම කියන්න එපා, දීර්ඝාවශ අරගෙන ජීවත් වෙන මේ කලබල වෙලා කතා කරනවා. එතකොට ඒ ඇත්තෝ අතරේ තියෙන මට පේන දේ තමයි
මරණ ගැන සිහි කරනකොට හිතෙන මේක ඇත්තට වෙයි. එහෙම මේ මැරෙයි කියන එකක් කියනකොට හිතනකොට ඇත්තට වෙයි කියලා හිතනවා. පින්වත්නි, ඇත්තටම වෙනවනම් මම මැරෙන්න ඕන හැමදාම. මොකද දැන් මේවා කියන්නේ නැත්තම් මේ දේශනය කරලා මොනවා හරි කර්ම විපාකයකට හදිසියෙන් මං අපවත් වෙන්න බැරි නෑ. කලාට පස්සේ දාහරි එදා හරි අපවත් වෙන්න පුළුවන්, අදරෑ අපවත් වෙන්න පුළුවන්, හෙට උදේ අපවත් වෙන්න පුළුවන්, හෙට දවල් අපවත් වෙන්න පුළුවන්, හෙට හවස අපවත් වෙන්න පුළුවන්, ඒක වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් එහෙම ඊට පස්සේ මේ දේශනේ අල්ලගෙන කියයි ගෞතම හඳුරෝ අර අප්‍රමාදය ගැන කියන්නේ ගිහිලා මැරෙන එකක් ගැන කිව්වෝ ඕක හින්දා තමයි අපවත් වුනේ. ඊට පස්සේ ඔන්න දැන් මරණ සතිය ගැන වඩන එකම නවත්ත ගනි. මම කියන්නේ පින්වත්නි, මරණය ගැන සිහි කරන එක නිසා මැරෙනවා නම් මේ දේශනේ නෙමෙයි මම හැමදාම මැරෙන්න ඕනේ හේතුව. අපි හැම වෙලෙම මරණය ගැන සිහි කරන්න දැන් මට සමහරලාවට අපිත් එක්ක වැඩසටහන් වල සම්බන්ධීකරණය කරන මේ පිරිස ඔය අන්තර්ජාලය තුල යම් කර්ම විපාක වලට වගේ මැරිච්ච ඡායාරූප නොයෙක් දෙවනෝ. මගෙත් එක්ක බොහෝම සමීපව අපේ වැඩසටහන් වල සම්බන්ධීකරණය කරන ප්‍රධාන නෝන කෙනෙක් පහුගිය දවස්වල මට එවනවා මේ පින්තූරයක්. ඒ පින්තූරේ තියෙනවා ඔය කොන්ක්‍රීට් වලට දාන යකඩ කම්බි අරගෙන යන මේ ලොකු ලොරියක් ඉදිරියෙන් යනකොට ඒක පිටිපස්සෙන් මෝටර රථයක් යනවා. අර කම්බි මහා ගොඩක් ලිස්සලා එනවා. මේ ටික අර මෝටර රථේ, ඒ කියන්නේ වේගෙන් ආපු කම්බි ටික, ලොරියත් යන්නේ නැති ටිකක් වේගෙන් අර කම්බි ටික කෙලින්ම වාහන ඉදිරිපස වීදුරුව කඩාගෙන වාහනේ ඇතුළ හරහා එළිය වීදුරෙන් පයින්නවා. විශාල කම්බි ප්‍රමාණය වටේම. එතකොට අර කම්බි ටික වාහනේ ඇතුළෙන් මෝටර රථයේ ඇතුළෙන් එළියට පයින්නකම්ම පිටිපස්සෙන් පයින්නකම්ම කෙලින් එනකොට ඔබ හිතන්න අර වේගෙන් ආපු කම්බි ටික නිසා මට හිතෙන්නේ ওই 16 කම්බි වලටත් වඩා ලොකු ඝන කම්බි ටික. මේ කම්බි ටික එනකොට පින්වත්නි අර ඇතුළේ හිටපු අයට කොහොම මරණේ සිද්ධ වෙන්නේ නැද්ද? කෑලි මාස්ක් වැදිලි වීසි වෙන්න එතන ලේ පනින්න මරණේ සිද්ධ වෙන්නේ නැති. ඒ මොන කර්මයක්ද කියලා හිතාගන්න බැරි ඡායාරූපයක් ඒක දකිනකොට. ඔය වගේම මේ වීඩියෝ පටයක් මම දැකලා තියෙනවා. ඉදිරිපසින් යන වාහනයක කොටයක් වීසි වෙලා එන ওই විදියට මේ කොටේ වාහනේ ඇතුළට එනවා. එතකොට දැන් ඔය වගේ දේවල් සමහරව අපිට එවනවා, සමහරලට අපි දකිනවා. දැන් අන්තර්ජාලය තුළ මේ වගේ මරණ සිද්ධ වෙන අනතුරු වෙන දේවල් ඕන තරම් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රවෘත්තිවලට ඔයත් දැකලා ඇති, දවස ගානේ ප්‍රවෘත්තිවලට පෙන්නන දේවල් තියෙනවා අනතුරු වෙච්ච හැටි. මොකද දැන් අද අනතුරක් වෙච්ච එකක් ටග් ගාලා දකින්න ක්‍රමයක් තමයි CCTV තියෙනවා හැම තැනම. එතකොට මහපාරක කොතන හරි මේ රියානතුරක් සිද්ධ වෙනකොට, එහෙම නැත්නම් පාරේ අහිංසකව ගියපු කෙනෙක්ව හප්පගෙන යට කරගෙන යන මොකක් හරි රියානතුරක් මොනාකාරයකින් හරි සිද්ධ වෙනකොට මේක අවට තියෙන CCTV කැමරා දර්ශන තුලින් ඔබට මේ රූපවාහිනී ප්‍රවෘත්තිවලට, එහෙම නැත්නම් අන්තර්ජාලය තුල නොඑක ආකාරයෙන් දකින්න පහසුකම් තියෙනවා. ඒවා ඔබ දකින අය ඉන්නවා. පින්වත්නි, දකිනකොට ජීවිතේ තමන්ට තමන්ගේ මරණ ගැන සිහි වෙන්නේ නැත්නම් ඒ මිනිස්සයා මහා අවාසනාවන්තයි. දැන් ඒක හිතනකොට ඈත්තන්ට හිතෙනවා නම් අපෝ එහෙම හිතද්දි අපිත් මැරෙයි එහෙම. අපි අපිට එහෙම වෙයි කියලා හිතනකොට අපිත් මැරෙයි. එහෙම හිතෙනවා නම් පින්වත්නි මතක තියාගන්න, ඔබ අප්‍රමාදයට ගෞරවයක් නෙමෙයි තියෙන අගෞරවයක්. අප්‍රමාද වෙනුවෙන්ම ඔබේ හිතේ තියෙන අගෞරවයක්. ඒ පිරිහෙනව එතකොට. ඒ නිසා හැම තිස්සෙම තමන්ගේ ජීවිතේ තව තියෙන ටික කාලයයි කියන එක දැනෙන්න ඕනේ. කොයි වෙලාවෙද කියන එක දැනෙන්න ඕනේ. දැන් ඔය ආවිෂත් එක්ක මට කියන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක් ඔයත්තන්ට හිතන්න කියලා යෝජනාව. මේ යෝජනාව ඇත්තටම පින්වත්නි බුදුරජාණන් වහන්සේ කරන යෝජනාවක් ශ්‍රාවකයන්ට දකින්න මේ අප්‍රමාද පිණිස. උන්වහන්සේ අරක කියන සූත්‍රයේදී විස්තර කරන්නේ මේ කාරණේ. ඊපස්සේ පෙන්නවා මේක තමන්ගේ ජීවිතේ තමන්ට ඉතුරු වෙලා තියෙන ආයුෂ ගැන හිතනවා නම් තව ගොඩක් කල් තියෙනවා කියලා බෙදලා බලන්න කියන මාසවලට. දැන් අපි ඒක අද කාලයට අනුව ගලපගෙන බලමු. දැන් මම ඔයයන්ට කිව්වා අවුරුදු 35ක කියන්නේ මේ විදි ජීවිතේ අඩක්. 35 කෙනාට තව ඉතුරු වෙලා තියෙන්නේ සාමාන්‍ය ආයුෂ ගෙවන්න 70ක් වෙන්න තව 35යි. අවුරුදු 35ක් කියන එක කෙනෙකුට හිතෙනවා ඒකත් ඉතින් පොඩි ආයුෂයක් නෙමෙයි. ඇත්තටම දැන් ඔබ හිතන්න පින්වත්නි, අපි හරියටම මෙහෙම හිතමුකෝ. දැන් අවුරුදු 35ක් වෙච්ච උපන්දිනේ ගෙවපු මේ අවුරුද්දේ 35ක් වෙච්ච කෙනෙක් ඉන්නවා. දැන් මේ වෙලාවේ 59 අතරේ 35 අය ඕන තරම් ඉන්නවනේ. ඒතර එයාට මේ අවුරුද්ද 35යි. එයා හරියටම 70 වෙන් මැරෙනවයි කියලත් අපි නිකන්
මේක මේ උදාහරණයකට සැලකුව සාමාන්‍ය අවශ්‍ය කියන 70 තමයි මම මැරෙන්න කියලා හිතුවෝ. එතකොට පින්වත්නි, එයාට තව ඉතුරු වෙච්ච කාලේ 35ක්නේ. දැන් ඔබ හිතන්න, මේ අවුරුද්දෙම ඔන්න කවුරු හරි ළමෙක් උපදිනවා තමන්ගේ පවුලේ. එක්කෝ මේ අක්කගේ දරුවෙක් හරි නංගිගේ දරුවෙක් හරි කවුරු හරි කෙනෙක් උපදිනවා මේ අවුරුද්දෙම. එයා දැන් අත දරුවා මේ ඉපදිච්ච ගමම කිරිසප්පෙක් තාම. දැන් තමන්ට 35යි, ඔන්න තමන්ගේ පවුලේ ඉපදිච්ච මේ හාහාපුරා කියලා දරුවා දිහා බලනකොට මෙයාට හිතෙනවා, දැන් මම මැරෙන්නේ 70, මට මැරෙන්න තව අවුරුදු 35ක් තියෙනවා. ඒ කියන්නේ මේ අද ඉපදිච්ච මේ පොඩි එකත් මම මැරෙනකොට කසාද බැඳලා යටත් ළමයි ඉදි. ඒ වගේනේ 35ක් කියන්නේ දැන් මේ අද ඉපදිච්ච ළමයා බැඳලා ළමයිනුත් ඉන්නකොට තව මම මැරෙන්නේ. ඉතින් තොර හිතන එක ටික ලොකු කාලයක් වගේ. හැබැයි පින්වත්නි, ඒ ලොකු කාලේ කියන 35 මාසවලට කැඩුවම 420යි. මුළු මාස ගාන තියෙන 420යි අවුරුදු 35කට. දැන් 420ම හැරලා වැඩ කරන්නේ නැහැ නේ, ඕකෙන් නිදිය ගන්න. එතන නිදිය ගන්න කාලේ ගත්තට පස්සේ දැන් ඔය දන්නවනේ, ඉතින් 50 පැනලා යනකොට 60 70 වෙනකොට නිදියන කාලේ වැඩි වෙනවා. අදට වඩා හෙට හිතා ගන්න. දැන් අපි කන දේවල්, අපි බොන දේවල්, අපිට තියෙන වාතාශ්‍රය, අපි පාවිච්චි කරන ජලය, අපිට තියෙන ප්‍රශ්න, හැම දෙම මානසික ආතති නොඑක් දේවල් එක්ක පින්වත්නි අපි දවසින් දවස දුර්වලතාවයට මිසක් මේක ශක්තිවන්ත වෙන්නේ නැහැ. එතකොට අපි ලෙඩ වෙනවා, වැඩි වෙනවා. එන්න එන්න මේ ලෙඩ වැඩි වෙන වැඩි වෙන අපි නිදියනවා වැඩි වෙනවා. සමහර දාට ලෙඩ වුණාට පස්සේ දැන් ඔය 70 ගණන් යනකොට දැන් අද නම් 70 ගානේ වයස මිනිසු සමහර හොඳට ෆිට් එකේ වැඩ කරන අය ඉන්නවා. හැබැයි තව කල් යන්න පින්වත්නි 70 ගණන් වලත් ලෙඩ වෙලා සෑහෙන නිදියන මිනිසු ඉන්න පුළුවන් ඕන තරම්. දැන් ඒකේ තේරුම මොකද්ද? නිදියන එක වැඩි වෙනවා කියන්නේ රැට නිදියන, දවල්ට නිදියන, කාලා නිදියන, ලෙඩ වෙලා නිදියන ඔක්කොමත් එක්ක කොහොමත් ඔතනින් 210ක් 200ක් විතර නිදි. හරිද? එතකොට මාස 200ක් විතර නිදි කියලා කියන්නේ ඇහැරලා ඉන්නේ මාස 220ක් විතර. 200කට ආසන්න ගානක් නිදි. අපි හිතමුකෝ මාස 195ක් නිදි. ඇයි හිතන්න, රැට පැය 9ක්, දවල්ට පැය 3ක් ගත්තොත් එතනම පැය 12ක්. නමුත් අපි එහෙමම නැතුව ඕක ලෙඩ වුණාට පස්සේ දවසම නිදියන ඒවයි හින්දා ඔක්කොම ගලපලා අපි තව ටිකක් අඩු කරලා 195ක් ගමුකෝ. එතකොට 195ක් ගත්තත් අපිට එතෙන්දි පේනවා පින්වත්නි, අපි සාමාන්‍ය ජීවිතයේ 225ක විතර කාලයක් ඇහැරලා වැඩ කරන්න තියෙනවා. ඔබ හිතන්න ඔබට ඇහැරලා, ඉතින් ඒකේ තේරුම කිසිම කතාවක් නෑ 200 ගානයි කියලා කියත හැකි. ඇහැරලා වැඩ කරන්න තියෙනවා. හිතන්නක අවුරුදු 35කටම අද ඉපදිච්ච ළමයා කසාද බැඳලා ළමයිනුත් හදන වයස වෙනකොට අපි මැරෙනවා නම් අපිට ඒකට තියෙන්නේ වැඩ කරන්න මාස 200 ගණනයි කියනකොට පින්වත්නි, ඔබට අප්‍රමාදී වෙන්න ඉඩ නැද්ද? ඔබ හිතන්න ඔබට තියෙන්නේ කොච්චර පොඩි කාලයද? ඒකිනුත් අපි කොච්චර කාලේ කනවද? අපි කාලේ කන්න කොච්චර දේවල් එකතු කරගන්නවද ජීවිතේට? ඉතින් අපිට මේව තේරෙනකොට ජීවිතයේ අනවශ්‍ය දේවල් පස්සේ හඹාගෙන යන්න තියෙන ඕනකම අපි අඩු කරනවා. මේක එක අනවශ්‍ය දේවල් වලට මං කියන්නේ. තමන්ගේ ජීවිතේට කුසලයේ පුළුවන් තරම් රැස් කරගන්න වීරියක් වෙනවා, අප්‍රමාදයක් වෙනවා. කුසලයේ රැස් කරගන්නවා කියන එකේදී මේ පින් රැස් කරන එක විතරක් නෙමෙයි. පිනත් ඕනේ කුසලෙත් රැස් කරන්න. දැන් මේකේ බලන්න ධර්මාශෝක රජතුමා ඇත්තටම මහ පුදුම අප්‍රමාදීව සෑහෙන මහන්සි වුණ කෙනෙක්. එතුමා කොච්චර පින් කළාද? හැබැයි හැම දෙම බැලන්ස් එකක් සමබර බවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පිනත් හොඳටම කරන කෙනෙක් වගේම තමන්ට සතිපට්ඨානෙ වඩන්න, කුසලයේ වඩන්න, හිත පුරුදු කරන්න, ධර්මයේ තුල පුහුණුවක් ගන්නත් වීරියක් උනන්දුවක් තියෙන්න ඕනේ. නමුත් අපිට පේනවා ධර්මාශෝක රජතුමාට ඒක තිබුණේ හරිම අඩුවෙන්. ඒ නිසා එතුමා අසරණ වුණා අන්තිම වෙලාවේදී. පින්වත්නි, අප්‍රමාදය තිබුණා නම් එතුමාට දැන් මගේ ජීවිතේ නැති වුණොත් දැන් තරහක් ආවම තමන්ට එක පාට හිතෙන්න ඕනේ. මිනිසුන්ගේ මරණේ කොතනද කොහොමද කියන්න බැරි හින්දා නිතරම මරණ සතිය වඩන කෙනාට තරහක් ආපු ගමන් හිතනවා මම දැන් මැරුණොත්. ධර්මාශෝක රජතුමාට ඒක පුරුදු වෙලා තිබ්බනම් අර තරහ නැති කරනවා, දුරු කරන්න වීරියක් කරනවා. වීරිය කරන අතරේ මැරුණා නම් එයා සුගති උපදින අනිවාර්යෙන් වීරිය කියන කුසලේ නිසා. දැන් ওই කුසලේ කුසලේ කිව්වේ ඔන්න ඕවා. වීරිය කියන කුසලේ, සිහිය කියන කුසලේ, සතිය කියන
ප්‍රඥාව කියන කුසලෙ මේවා වඩන්න ඕනේ පින්වත්නි. ඔය ඇත්තන්ට තරහක් කාපු තැන මේ කුසලෙට ඉඩක්. රාගයක් ආපු තැන කුසලෙට ඉඩක්. ඇයි? රාගය අඳුරගන්න සිහිය තියෙනවා, රාගය දුරු කරන්න සිහිය තියෙනවා, රාගය දුරු කරන්න වීරියක් වෙන මේවා තමයි කුසල්. ඉතින් රාගය එනකොට ද්වේෂය එනකොට ඔන්න වැඩ පටන් ගන්න වෙලාව. නැතුව මේ මිනිස්සු හිතන කුසල් වඩන්න කිව්වට පස්සේ අර එක්කෝ වාඩි වෙලා භාවනා කරන එකය, එහෙම නැත්නම් දන් දෙදි, අර ඒ වගේ දේවල් වලට අමතරව මම මේ කියන්නේ ජීවිතේ අපිට හැමතිස්සෙම පේන ඇහෙන දේවල් එක්ක පින්වත්නි වීරිය ඇති වෙනව මරණ ගැන නිතර සිහි කරනකොට. ඔන්න පළවෙනි එක මං අද දෙන අවවාදේ අප්පමාද ගාරවතා කියන තැනට එන්න නම් කඩන්න මාස ගන්න බෙදලා බලන්න. අවුරුදු 50ක් වුණත් තියෙන මාස 600යි. අවුරුදු 50ක කාලෙකට තියෙන මාස 600 කියන්නේ බලන් ඉදි මාසයක් ගෙවෙන විදිය ඔබ හොඳට හිතලා බලන්න. සාමාන්‍ය ජීවිතේ මාසෙන් මාසෙ ගෙවි 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 යන විදිය. පොයට සිල් ගන්න අය බලන්න මේ පොයට සිල් අරගෙන ඊළඟ පොය බලන් ඉදිනවා. හිතාගන්න බැරි විදියට බොහොම ඉක්මනට මාස ගෙවෙනවා. රැකී රස්සාවල් කරන අය බලන්න මන්ත් එන්ඩ් එක බලන් ඉද්දි ඊළඟ මන්ත් එන්ඩ් එක එනවා. මේ ජීවිතවල මෙහෙම ආයුෂ ගෙවෙන විදිහ දකින්නකොට පින්වත්නි මාසයක් මෙච්චර ඉක්මනට ගෙවෙනවා නම් මගේ මුළු ජීවිත කාලෙටම තව මාස 120ක් 150ක් වගේ 200ක්වත් නැහැ කියලා තේරෙනවා නම් මේ කියන්නේ තරුණ වයසේයිට. හැබැයි ඉතින් අපි සිත්නේ තසුපෝහන අය අතරේ වැඩිහිටි අම්මලා තාත්තලා ගොඩක් ඉන්නවා. 50 පැන්න අයට හිතන්න නිකන් හිතලා දැන් 50 පැනලා නම් තව අවුරුදු 20ක් තියෙනවා නම් 70ට එතකොට පින්වත්නි 20ක් කියන්නේ 240යිනේ මුළු මාස ගන්න. මුළු 240යි. එතකොට ඒකෙන් 150ක් විතර කාලයක් තමයි අපි ඇහැරලා වැඩ කරන්නේ. ඉතින් ඒකත් නිදියන ලෙඩ වෙන වැඩි කාලේ. සමහරට ඇස් පේන එක අඩු වෙන, කන් ඇහෙන එක අඩු වෙන කාලේ. ඉතින් අප්‍රමාදයට ගෞරව කරලා අප්‍රමාදී වෙන්න ඕනේ නැද්ද? දැන් ඔය මේ ටික කියලා දුන්නේ මේ මුළු ආයුෂට සම්පූර්ණ මැරෙන්න තියෙන සම්පූර්ණ ආයුෂ ගාන ගෙවනවා නම්. හැබැයි ඉතින් අද ඒකත් විශ්වාස නැහැනේ. යන විදිහත් එක රිස්සල මං කිව්වේ පාරවල් වල යන විදිහට රියානතුරු සිද්ධ වෙන විදිහට අපිට බුද්ධ කාලයේ අශ්වකරත්ත වලින් මේ සත්තුන්ගේ පිටින් යනකොට වෙච්ච අනතුරු වලට වඩා පින්වත්නි අද යාන්ත්‍රික වාහනවල අධිවේගී වාහනවල තියෙන අනතුරු තාම තන්නවත් බැරි තරමටම. දැන් ඇත්තටම ඉස්සර අසකරත්තයක් ඇදී අශ්වයට නිින්දේ ගිහිල්ලා මේ වාහන අනතුරු වෙන්නේ නැහනේ. දැන් අද එහෙම නෙමෙයි. මේ මහා වේගින් යන යාන්ත්‍රික වාහනවල රියදුරු මහත්තයාට එක තප්පරයක් නිින්ද ගියපු ගමන් ඇති වැඩේ. ඒතර එදා අශ්වයට නිින්ද ගියා නම් අසකරත්තේ නවති. නිින්ද ගිහිල්ලා යන්නේ නැහනේ අශ්වයා නිින්දෙන්. අශ්වයට නිින්ද ගියපු ගමන් කරත්ත ටික වේගය අඩුවේ. නිඳ නිදි මත ගියපු ගමන් කරත්ති නවතින. දැන් අද එහෙම වෙන්නේ නැහනේ. එතකොට වාහනේ සමහරලාට තවත් ඇස්ලේටර් එක පෑගෙන. එතකොට පින්වත්නි නිඳ නිසා සමහරලාවට නිඳ ගියපු වාහනේ රියදුරු මහත්ය විතරක් නෙමේ පාර යන මිනිස්සු ජීවිතේ අහිමි වෙන්න පුළුවන්. මම පහුගිය දවසක දැක්කා වැලි ගෙනියන රෑ යන ටිපර් එකක්. මේක කඩාගෙන යනවා ගෙදරකට පාරයිනේ තියෙන. මේ ගෙදර හිටියේ සීයි දරුවයි මගේ මතක හැටියට. ඒ දෙන්නම ඒ කාමරේ කඩාගෙන මේ වැලි ටිපරේ කැවිලා තියෙන්නේ. අර ගෙදර හිටපු ඒ සීයි දරුවයි දෙන්නම මැරෙනවා එතනම. දෙන්න නිදිය ගන්න යන්නේ ඇත්තේ හෙට දවස ගැන බලාපොරොත්තු වෙ. නමුත් ඇස් දෙක පියාගත්ත දන්නේම නැහැ රෑ නිින්දෙදිම මැරුණා ටිපර එකක් කැවිලා. මේ තාත්තලා නිකන්වත් හිතනවද අපි අද රෑ නිදාගෙන ඉන්නකොට ටිපර් එකකට අපි මැරෙනවා අපිම දන්නේ නැතුව අපි ඇස් අරින්නේ දැන් නිදිය ගත්තට පස්සේ අපි ඇස් අරින්නේ වෙන ලෝකයකට ගිහිල්ලා කියලා හිතන්නේවත් නැහැ නිකන්වත්. එතකොට පින්වත්නි අප්‍රමාදයක් තියෙන්නේ මොකටද? දැන් මැරෙන එක කොහොමත් මැරෙනවා. නමුත් මැරෙන වෙලාවට අපි කුසලයේ පුළුවන් තරම් වඩපු පිරිසක් වෙන්න ඕන නිසා. අර මතක ඇතිනේ හාමුදුරු කෙනෙක් ඉනිකුණෙක් වෙනවා නිින්දෙදි අපවත් වෙලා සිවුර ගැන තිබිච්ච දැඩි උපාදානෙත් එක්ක. ඉතින් අපේ ජීවිතවල අපිට කොච්චර මේ වගේ අකුසල විතරක නිතරම වැඩෙනවද? එතකොට මරණ ගැන හිතලා අර අප්‍රමාදයට උනන්දු වෙන කෙනාට පින්වත්නි අර වගේ අර අකුසල විතරක වලට තියෙන අවස්ථාව පුළුවන් තරම් අඩු වෙනවා. ඒ නිසා මම දකින්නේ මේ ජීවිතේ පුළුවන් තරම් ඔබ සැලැස්මක් හදාගනි. ඔබට තව තියෙන ටික කාලයයි කියලා ඔබ අප්‍රමාදී වෙන්න ඕන කරන අර කාලය කළමනාකරණයක් කරගනි. අපත යන කාලේ පුළුවන් තරම් ඉවත් කරයි. අනවශ්‍ය වැඩවලට ගෙවන කාලේ පුළුවන් තරම් අත්හරි මේ මරණය ගැන සිහි කරන්න අප්‍රමාදී වෙන්න පටන් ගත්.
සමහරු හිතන්නේ ඕකේ අනිත් පැත්ත. සමහරු හිතනවා මරණය ගැන හිතන්න ගියපු ගමන් මිනිස්සු වැඩ පැත්තක දාලා නිකන් මෙලෝ දෙයක් කරන්න නැතුව මුස්පේන්තු වෙලා කාලකන්ණි වෙලා ඔහේ වැඩක් නෑ ඔන්න මැරෙනවනේ කියලා සියලු වැඩ නවත්තයි කියලා හිතනවා. නෑ පින්වත්නි, ඒක කොහෙත්ම වෙන්නේ. මං කියන්නේ සියලු වැඩ නවත්තන්නේ මරණය ගැන සිහි කරා කියලා. උදාහරණ දෙන්න තෑකි. මරණ ගැන සිහි කරන්න අප්‍රමාද කෙනකේ තේරුම මොකද? ඉක්මන් වෙනවා. පුළුවන් තරම් ඉක්මනට මේකට උනන්දු වෙනවා. දැන් මේ උනන්දුව නැතිකමනේ මට පේන්නේ. අප්‍රමාදකම නැති තැන, මරණ ගැන සිහි කරන්නේ නැති තැන තමයි මූසල. ඇයි ඔහේ ඉන්නව? දැන් ඔය සමහර කොල්ල බෝකු ගානේ මන් දන්නේ මොකට කාලේ කනවද කියලා ඔය තැන් තැන් වල ට්‍රීවිල් පාක් වලට වෙලා කට්ටියක කතා කර කර ඔහේ කාලේ කනවා. ඉතින් මේ ඔර්ලෝසුවේ තත්පර කට්ට කැරගෙන කර ටික් ටික් කිය කිය මේ කටුවෙන් කටුව තත්පරෙන් තත්පරයට ගෙවෙන්නේ ආයුෂ. ඒ කියන්නේ Tamanට ජීවත් වෙන්න තියෙන මුළු ආයුෂ ටිකෙන් එකක් අඩු වෙනවනේ. හැම තත්පරයක් පාසාම එකින් එක ආයුෂ අඩු වෙනවා. ආයුෂ තත්පරේ අඩු වෙනවා. මේක හිතන්න ඕනේ පින්වත්නි. එතකොට ඔබ ඉක්මන් වෙනවා. ඉතින් එහෙනම් තේරෙනවා මූසල අර මේ කාලෙකකා අලසව කිසිම වැඩක් කරන්න හිත දෙන්නේ නැතු ඔහේ පැත්තකටලා ඉන්න මොන වෙලාවටද මේ අප්‍රමාදේ නැති වෙලාවට. දැන් ඔය මූසලයි කියන එකට හොඳම උදාහරණේ මම හිතන මේ වෙලාවේ net අහනයි අතරේ තියෙන ගොඩක් මේ වයසක අපේ අම්මලා පව දඹදිව වන්දනා කරලා හරි මොන විදියෙන් හරි ගුවන් යානාවල ගියපු අය ඉන්නෝනේ. ගුවන් යානාවක යනකොට හොඳට හිතලා බලන්න පින්වත්නි, කල්පනා කරලා ගුවන් සේවිකාවක් ගුවන්ගත වෙන්න මේ ගුවන් යානේ ගුවන්ගත කරන්න කලින් ගුවන් සේවිකාව ඇවිල්ලා උපදේශ මාලාවක් දෙනවා. දැන් මේ දෙන උපදේශ මාලාව ඇතුළේ මොනවද තියෙන්නේ? ගුවන් සේවිකාව ඇවිල්ලා මේ ගුවන්ගත වෙන්න යන ගුවන් මගීන්ට කිසිම හුරතල් කිරීමක් කරන්නේ නැහැ. ඕගොල්ලෝ බය වෙන්න එපා, කිසිම අනතුරක් වෙන්නේ නැහැ. හොඳට අපිට ගිහිල්ලා ගොඩ බාන්න පුළුවන්. ආයෙතින් මේ විදි අනතුරු වෙන්නේ නැහැ, මේ විදි අනතුරු වෙන කිසිම අනතුරක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් බය වෙන්න එපා කියලා එහෙම එකක් කරන්නේ නැහැ ගුවන් සේවිකාව. මේගොල්ලෝ ඇවිල්ලා කරන්නේ මොකද්ද? මෙන්න මෙහෙම අනතුරක් වෙන්න පුළුවන්, එතකොට මෙහෙම කරන්න. මෙහෙම අනතුරක් වෙන්න පුළුවන්, එහෙම වුණොත් මෙහෙම කරන්න. මෙහෙම අනතුරක් වෙන්න පුළුවන්, එහෙම වුණොත් මෙහෙම කරන්න. දැන් එහෙනම් මූසල වැඩ කරන්නේ කවුරුවත් නෙමෙයි. ඇයි මේ පොළවේ යන වාහනයක් නම් කමක් නැහැ. වතුරේ උඩ යන නැවක් වුණත් වතුරේ උඩ යනවා. කෝච්චියක් වුණත් රේල් පිල්ලක් උඩ යනවා. මේ මෙලෝ එකක් උඩ යන්නේ නැති ආකාශය යන ගුවන් යානයක් ගුවන්ගත වෙන්නත් කලින් මේ උන්ද ඇවිල්ලා අරේ මනතුරු වෙන්න පුළුවන්, මෙහෙම මනතුරු වෙන්න පුළුවන් කියලා මහා ලිස්ට් එකක් කියන් යනවා. පින්වත්නි, මොන මිනිස්සයද මේ ගෑණියේ ඔය කියන එකක් කියහන්කෝ ගොඩ බෑවට පස්සේ කියලා කියන්න තිබ්බනේ. නමුත් පින්වත්නි, ගුවන් ගත වෙන්න කලින් මේක කියනකොට මොන මිනිස්සයද මේ මූසල කතා අපිට අහන්න බෑ කියලා බැහැලා ගියේ කවුද? තමන්ගේ ගුවන් යානේ යන්න යන ගමන යසා ගේට යනවා. අර අනතුරු ටික අහගෙනම මේ ඔක්සිජන් නැති වෙන්න පුළුවන්ලු, මෙහෙම වෙන්න පුළුවන්ලු, මෙන්න මෙතනින්ලු පණින්නේ, එක්සිට් තියෙන තැන් පෙන්නනවා. මිනිස්සු දන්නව එකක්, මෙහෙම කියන එක මූසල නෑ, මෙහෙම කියන එක අවශ්‍යයි. මෙහෙම පෙන්නල කලින්ම ඒ අනතුරු ඇඟවීම කරලා මේ විදිහට කටයුතු කරන්න කියලා ඒ දෙන අවවාද ටික ඕනේ එක දන්නවා. හැබැයි ගුවන් සේවිකාවගේ එක මූසල නෑ, ඒක ඕනේ. හැබැයි බුදුහාමුදුරුව එක කරනකොට ඒක මූසලයි. බුදුහාමුදුරුව කළේ ඔය වැඩේම තමයි පින්වත්නි. ඉතින් ගුවන් යානාවලු ගුවන් සේවිකාව කරන වැඩේම මේ අලුතෙන් එන වාහනවල එලාම් එකක් කරනවා. ඒ එලාම් එක වාහනේ සීට් බෙල්ට් දාගන්න කියලා පණිවිඩය දෙනවා. ඒ වගේව කරනවා. ඇයි ඒ? සීට් බෙල්ට් එකක් දාගන්නේ සීට් එකක් ගැලවිලා හෙට මෙහෙට යනවා කියලා නෙමෙයි. වාහනේ තුල අනතුරක් වුණොත් ආරක්ෂා වෙන්න. ඉතින් අනතුර ගැන මතක් කරන එලාම් වාහනයක ඇහෙනවා කියන්නේ පිටත් වෙන්න කලින්ම ඒ එලාම් පවහින මූසල වෙනවා. නමුත් අපි ඒව සලකන්නේ මූසලයි කියලා. ඉතින් ඒක නිසා සාමාන්‍ය සමාජය තුළ අපිට ඕන තරම් පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මූසලයි කියලා. මේ අප්‍රමාදයට අගෞරව කරන මිනිස්සුන්ට පේන්න දකින්න සමාජ තුළම තියෙනවා පැහැදිලිවම අනතුරු කලින් අඟවන දේවල්. මේවා පින්වත්නි අපිට සමහරලාවට දැන් මෙහෙමත් වෙන්නේ. දැන් බලන්න වැසි කාලයක් උදා වුණා. දැන් මේ වගේ කාලෙ එනකොට බලන්න කාලගුණ දෙපාර්තමේන්තුව මොකද්ද කරන්නේ? ඔය ඇත්ත හොඳට බලන්න. කියනවා මේ විදුලි කොටන්න පුළුවන්, ගෙරවිලි සහිත ප්‍රදේශවල ඉන්න අය සැලකිලිමත් වෙන්න කියනවා. ඊට පස්සේ නායන ප්‍රදේශවල ඉන්න අය, කඳු සහිත ප්‍රදේශවල ඉන්න අය සැලකිල්ලෙන් ඉන්න කියනවා.
සුළං වැඩි කියනවා ටිකක් සැලකිල්ලෙන් ඉන්න කියනවා, ගංගාශ්‍රිතව ඉන්න අය ටිකක් සැලකිල්ලෙන් ඉන්න කියනවා, වතුර එන්න පුළුවන් කියනවා, ගං වතුර දැමේ කලින් කියනවනේ. එතකොට දැන් මේ අනතුරක් ගැන කලින් කියනකොට මූසලයි නම් කාලගුණ දෙපාර්තමේන්තුව තනි කර කරන්නේ මූසල වැඩ. ඊට පස්සේ මේ රේඩියෝ වල ටීවී වල ප්‍රවෘත්ති කියන මහත්තුරු අර කාලගුණ දෙපාර්තමේන්තුවේ මිනිස්සු කියපු එක අහගෙන මුළු රටම මූසල කරනවා. ඇයි පින්වත්නි, අකුණු කොටන්න කලින් අකුණු කොටයිලු, පරිස්සම් වෙන්නලු. ඊට පස්සේ මොනවද, ගං වතුර එන්න කලින් ගං වතුර එන්න පුළුවන්ලු, නායන්න කලින් කියන නායන්න පුළුවන්ලු. ඉතින් මේ මූසලයිනේ. නෑ, අපි කියන්නේ මූසලයි කියලා. අපි කියනවා නායන්න කලින් ඒක දැනුවත් කරන්න ඕනේ, අපි ඒක කරන්න ඕනේ කියලා තැන ඉන්නවා, ඒක වටිනවයි කියලා කියන. ඉතින් බුදුහාඳුර කරේ ඕක. බුදුරජාණන් වහන්සේට විතරයි මේවන් කියනකොට මූසල, අනිත් අය ඔක්කොම කියනකොට ඒවා හොඳයි. ඒව කලින් කිව්වේ නැත්තම් අපි බයිනෝ මේ කාලගුණ දෙපාර්තමේන්තුවල ඉන්න මිනිස්සු අපේ පඩියෙන් යැපෙනවලු, අපේ පඩි අපේ සල්ලි වලින් පඩි ගන්නවලු, ඒ වුණාට මේ ප්‍රදේශේ මේ වගේ අනතුරක් තියෙනවා කියලා කලින් කිව්වේ නැහැ කියලා ඊට පස්සේ කිව්වේ නැති එකට බයිනෝ. එහෙනම් ඉතින් බුදුහාඳුරන්ටත් කියනෝනේ, ඇයි බුදුහාඳුරනේ උපවහන්සේ අපිට මේ මරණය ගැන කලින් කිව්වේ නැති? උන්වහන්සේ උන්වහන්සේගේ වගකීම ඉතාම හොඳින් මේ පෙන්වලා දීලා තියෙන පින්වත්නි. අප්‍රමාදී වෙන්න උන්වහන්සේ අපිට පෙන්වන්න ඕනේ හැම අංශෙම පෙන්වලා දුන්නා. කලින් හිතන්න. දැන් මම මේ උදාහරණ සාමාන්‍ය සමාජයේ හැම පැත්තෙම පෙන්වුවේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ ටික ඔක්කොම කිව්වේ පින්වත්නි, ජීවිතේ ඔබට බුදුහාඳුරු පෙන්වුවේ මූසල කතාවක් නෙමෙයි කියන එක ඔප්පු කරන්න. ගඟට වැවට බහින්න කලින්, ඇලට දොලට බහින්න කලින් සමහරලාට අම්මලා අපිට ඇවිල්ලා කියනවා, පුතේ පරිස්සමට ගඟට බහිනකොට, වැවට බහිනකොට කියනවා, පරිස්සමට ඔයා කිඹුල්ලු ඉන්නවයි කියනවා, ඔය අරහරිය ගැඹුරුයි කියනවා, වලවල් තියනවායි කියනවා. අම්මට කියන්න දෙපෙ නම් මේ මූසල කතා කියන්න. මේ මරණ ගැන හිතන එක මූසලයි කියන අම්මම තමයි වැවට බහිනකොට හාහා කිඹුල්ලු ඉන්නවා ගැඹුරුයි කියලා කියන්නේ. ඉතින් එතකොට අම්මේ ඕකම තමයි බුදුහාඳුර අපිට මේ කරන්න කිව්වේ. කලින්ම අනතුරු ගැන හිතනවා, ජීවිතේ දැන් ඇති වෙන්න පුළුවන් කියලා කලින්ම හිතනවා. එතකොට අර ගැඹුරුයි කියලා ගැඹුරු නැති තැන ගැන සැලකිලිමත් වෙනවා. මරණෙදි මරණ ගැන හිතනකොට අකුසලයෙන් බේරිලා කුසලයට පුළුවන් තරම් සැලකිලිමත් වෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ දේ කළේ. සමහර වෙලාවට ජීවිතේ ගොඩාක් තැන්වල අපිට ඔන්න ඔය කලින්ම අනතුරු ගැන හිතලා කටයුතු කරද්දී පින්වත්නි ජීවිතේ රැකවරණේ අපි හදාගත්තා වගේ කලින් හිතපු නිසාම, ඒ ගැන අපි කලින්ම මේ සැලැස්මක් හදාගත්තු නිසාම අපිට දැන් මට මතකයි වේ, ත්‍රස්තවාදී කලබල තියෙන කාලේ මේ ත්‍රස්තවාදීන්ගේ ඔය සැහැල්ලු ගුවන් යාන කොළඹට ඇවිල්ලා කොළඹ තියෙන විශේෂ ස්ථාන විනාශ කරන්න, සමහර ප්‍රධාන රටේ තියෙන ප්‍රබලම තැන් මුළු රටම පාලනය කරන්න තියෙන කොළඹ කියන මර්මස්ථාන වගේ ප්‍රධාන තැන් විනාශ කරන්න සැහැල්ලු ගුවන් යාන එවනකොට අපිට මතකයි සමහරලාවට වාර කීපෙකම ඒ සැහැල්ලු ගුවන් යාන අහසට නැග්ගද්දිම විනාශ කළා. ඉතින් මම මේ හමුදා මූලස්ථානවල ධර්මදේශන සිද්ධ කරන වෙලාවල් වලදී ඒ හමුදා ප්‍රතිවරුන්ගෙන් අහලා තියෙනවා, ඔගොල්ලෝ කොහොමද ඒක කළේ? එවකට හිටපු ගුවන් හමුදාපතිතුමා මට කියලා තියෙනවා, හාමුදුරුවනේ අපිට ඒ ගැන අදහසක් තිබ්බා, අපි කලින්ම සැලසුමක් හදාගත්තා, අපි කලින්ම තීරණයක් කරන් තිබ්බා මේ වගේ දෙයක් වෙන්න පුළුවන්, එතකොට මෙහෙම කටයුතු කරන්න ඕනේ කියලා රෙඩිපිට හිටියා අපි. ඒතර අපි රෙඩිපිට හිටපු හින්දා අපිට අර අවස්ථාව එනකොටම ඒකට අග්ගල මූණ දෙන්න පුළුවන්කම තිබ්බා අන්න සූදානම් පිට හිටපු හින්දා. එතකොට දැන් ඔබට එතෙන්දිම තේරෙන්න ඕනේ පින්වත්නි, ඒ පෙර සූදානම බලන්න ජීවිතේට මේ මුළු රටටම රැකවරණ හදපු හැටි මෙහෙම ගහන්න පුළුවන් කියලා හිතා ගත්තනේ. එහෙම නැත්තම් ඒ සූදානමට යන්නේ නැහැ, ඒකට ඇක්ෂන් එකක් දෙන්නේ නැහැ. ඒතර කොළඹට ගහන්න පුළුවන් කියලා කල්ඇතුව හිතන එක මූසල නැහැ. එහෙම හිතන්න ඕනේ මේ අනතුර වෙන්න පුළුවන්. එතකොට තමයි අපි සූදානම් වෙන්නේ. දැන් හිතන්න බංකරේ ඉන්න සෙබලා බංකරේට වෙලා මේ ආයුධ සන්නද්ධව ඉන්නකොට එයා ආයුධ රෙඩි පිට තියා ගන්නවනේ. එයාගේ තුවක්කු එයා ඒව සූදානම් පිට තියා ගන්නවා. නැතු එයා හිතුවොත් එහෙම ඔය කොටි දැම්මේ නිකක් නෑ ඌව කොහෙ කෙරෙන්නද පස්සේ පස්සේ බලමු කියලා මෙයා සින්දුවක් කියකින් නටනට ඉන්නවා. ඒක පාට කොටියනවා. එනකොටම මෙයා අරව සූදානම් කර ගන්නකොට පින්වත්නි වෙන්න ඕන හරි වෙලා ඉවර. නමුත් එහෙම නෙමෙයි, කල්ඇතුව හිතන කෙනා මෙහෙම විය හැකියි කියලා කල්ඇතුව හිතන සෙබලා සින්දුවක් කියකින් හිටියත් එයා ඉන්නේ ඔක්කොම රෙඩි පිට තියාගෙන කලින්ම හිතපු නිසා. එතකොට එයා සූදානම් ශරීරයෙන් ඉන්නවා. කොටි එනකොටම එයාට ඒකට බය නැතුව මුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ
දෑම්ම මැරෙනකන් යන ඔන්න කොහෙවා කොහෙද දැම්ම වෙන්නේ කියලා හිතන මිනිස්සයා තනිකර බංකරේ ඉන්නේ නිකන් අර ආයුධ සූදානම් නැති අසරණ සෙබළ වගේ පින්වත්නි. මරණේ නැමැති කොටිය එනකොට මෙයා අසරණ වෙනවා. එනිසා දැන් ඔබ කල්ැතූ සූදානම් හදාගත්තම අප්‍රමාදී බව, ඔබට ඕන මොහොතක මරණයට මූණ දෙන අවස්ථාව වෙනකොට ඔබ ඒකට රෙඩි. මොකද මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් එකක් නම් ඕ කමක් නෑ, සමහරට අනිත් අය වුණාට මට එහෙම වෙන එකක් නෑ කියලා හිතන්න පුළුවන්. හැබැයි මැරෙනවා කියන එක පින්වත්නි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් එකක් නෙමෙයි, කාටත් සිද්ධ වෙන එක. එහෙනම් සිද්ධ වෙන එකට අපිට කොයි මොහොතේ හරි මේ ඊළඟ තත්පරි හරි රෙඩි වෙලා ඉන්න වෙන එක නම් ඉතින් ඒක අපි හැමෝම හිතුවා කියලා කිසි පාඩුවක් නෑ. දැන් සමහර දේවල් නම් දැන් අපි හිතමු අතන හමුදාව හිතන්නේ මේ කොළඹට ගහන්න පුළුවන් කියලා හිතන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් එකක් කියන. සමහරට කොටින්ට ඒ සැලැස්ම එන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් අපි ගමු ගුවන් යානාවක ගුවන් සේවිකාව ඒ ගුවන් යානේ යනකොට මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා කියන අනතුරු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අර උන් දැ ගුවන් ගත වෙන්න කලින් මොන තරම් ලිස්ට් එකක් කිව්වත් අන්තිමට අපි ගිහිල්ලා අගේට ගොඩ බහිනව අරයා කියපු එකක්වත් වෙන්නේ නැතුව. ඒතර වෙන්නේ නැති ඒව ටිකත් අපි රහ කර කර ඇහුවා. දැන් නායන්න පුළුවන් කියලා සමහරලාට අනතුරුංගෙම් කරාට නායන්න නැති අවස්ථා තියෙනවා. අකුණු කොටන්න පුළුවන් කියලා අනතුරුංගෙම් කළාට අකුණු කොටන්න නැති අවස්ථා තියෙනවා. අම්මා වැවේ ගඟේ ගිලෙයි කියලා කලින් අනතුරුංගෙම් කළාට එහෙම ගිලෙන්නේ නැති අවස්ථා වුණ තරම් තියෙනවා. දැන් එහෙම නැති ඒවානේ අපි මේ ඔක්කොම හිතුවේ වෙන්නත් නොවෙන්නත් පුළුවන් ඒවා අපි කලින්ම හිතුවා. ඒතර දැන් බුදුහාඳුරෝ මේ කියන්නේ නොවෙන්නත් පුළුවන් එකක් නෙමෙයි අනිවාර්යම වෙන එකක්. එතකොට ඒක හිතන්න බයයි නෑ 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 ඒවට කල් තියෙනවා දැම්ම හිතන්න ඕනේ නෑ කියලා. මේ අනිවාර්යෙන් වෙන එකනේ පින්වත්නි, කොහොමත් හිතලා සැලැස්මක් තියාගන්න ඕනේ. ඒ නිසා ඔය ඇත්තන්ට මේ යෝජනා කරන්නේ අප්‍රමාදයේ යනු කුසලයට සැලැස්මක් හදා ගැනීමයි. හැම වෙලාවෙම තමන්ගේ ජීවිතයේ වචන හසුරුවද්දි, කය හසුරුවද්දි, හිත හසුරුවද්දි පුළුවන් තරම් තව තව ධර්මයට ලංවීමයි. කාලය නෑ දැන් වැඩිය තව. එතකොට ඔබ මේකේ වීරියවන්ත වෙනවා. ඔබට එදාට වඩා මම තව බණහන්න ඕනේ කියලා හිතනවා. එදාට වඩා මම තව භාවනා කරන්න ඕනේ කියලා හිතනවා. එදාට වඩා මම තව මේ ශික්ෂාපද ටික ගැන උනන්දුවෙන් රකින්න උත්සාහ කරන්න ඕනේ කියලා හිතනවා. මේ වීරිය, මේ උත්සාහය මේ ටිකට එනවද ඔබට ගෞරවයක්? අන්නේ අප්‍රමාද ගෞරවය ගැන තමයි පින්වත් බුදුරජාණන් වහන්සේලා මේ තරම් මේ ශ්‍රාවකයන්ට කියන්නේ. උන්වහන්සේලා තරම් හිතානුකම්පීව මෙහෙම අප්‍රමාදී කරවපු තව ශාස්ත්‍රවරයෙක් ඉන්නවද කියලා බලන්නකෝ. වෙන ආගම් වල තියනවාද ඒ විදිහට අප්‍රමාද කරවලා? අපිට ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හිත වඩන්න අවශ්‍ය කරන හොඳම දැන් ඔය හමුදාවට සමහර හමුදාවේ තියෙන ක්‍රියාකාරකම් තුල මං වෙන්න ඒගොල්ලන්ට මොරාල් එකක් කියලා එකක් හදනවා. ඒතකොට ඒකෙන් ඒගොල්ලෝ තව තව අර කියන්නේ ගැම්මක් එනවා කියලා සාමාන්‍ය වචනේ. හොඳ මේ හයියක් එනවා වැඩේ කොහොම හරි කරන්න. ඒ වගේ පින්වත්නි මේ ජීවිතය තුළ අර මලානිකව නිකන් භාවනාවක් කරන්දෝ නොකරන්දෝ නොයි පස්සේ බලමු දැන් බෑ අන්න ඒවා කඩන්නේ මේ මරණය ගැන සිහි කරලා එන අප්‍රමාදිත් එක්ක. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් සමහරලාට භාවනා කරන්න ගියා දැන් අද ටිකක් අමාරුයි, එඟට අමාරුයි, ඊයේ මන් ටිකක් මෙහෙම වැඩිය නිදිය ගත්තනේ, චොට්ට දැන් නිදා ගන්න ඕනේ. අපිට එහෙම එනවනේ, ඔබට නෙමෙයි අපිට එහෙම එනවා. එතකොට පින්වත්නි සමහරලාවට දැන් වැස්ස, දැන් අවුව, ඔය රහතන් වහන්සේලා තේරගාතාවල කියනවා දැන් ටිකක් කෑව වැඩි, නොයෙක් දේ එක්ක සමහරලාවට භාවනාවට ධර්මය අහන නොයෙක් දේට තියෙන උනන්දුව වීරිය අඩු වෙනවා. ඒ අඩු වෙන හැම අවස්ථාවකෙම මිදෙන්න තියෙන්නේ මරණ ගැන සිහි කරලා. ඉතින් අපි මරණ ගැන සිහි කරන එක කොච්චර පිටිපස්ස ඉන්නවද කියනෝ නම් බුදුරජාණන් වහන්සේ දා මරණ සතිය වඩන අය ගැන අහනකොට අප්‍රමාදී අය කවුද කියලා බලනකොට හාමුදුරුවෝ එක එක සයින්හන්සලා මේ තමන් මරණ ගැන සිහි කරන විදිය ගැන කියවා. බේනකොට බේන එතන ඉන්න හැම හාමුදුරුවකෙනම මරණ ගැන කලින් සිහි කරනවා. හැබැයි එක එක අය එක එක විදියට කිවි. සමහර හාමුදුරුවෝ කියන ස්වාමීනි හෙට මැරෙයි කියලා හිත හිත ඉන්න කිව්වා. එයා සමහර හාමුදුරුවෝ කිව්වා මන්නම් හෙට මැරෙයි නෙමෙයි ස්වාමීනි, මං කල්පනා කරන්නේ දැන් උදේ වුණාම කල්පනා කරනවා අද හවස මැරෙන්න පුළුවන්. හවස් වුණාම හිතනවා බේරුණා හෙට මැරෙන්න පුළුවන්. හෙට උදේ මැරෙන්න පුළුවන්. හවසට මං හිතන්නේ හෙට උදේ මැරෙන්න පුළුවන් කියලා. එතකොට එහෙම මම වරුවක් ගැන හිතන්නේ කියනවා. දවසේ භාගයක් ගැන. ඔහොම එක එක හාමුදුරුවෝ කියන ඉතින් තව සමහර හාමුදුරුවෝ කිව්වා කන්න ගන්නකොට මං කල්පනා කරනවා වළඳන එක වළඳලා ඉවර වෙනකොට අපවත් වෙන්න පුළුවන්. ඔහොම කියද්දි
එක සොයින්හසනමක් කිව්ව, ස්වාමීනි මම නම් කල්පනා කරන්නේ කටට තියපු බත් කට ගිලින්න කලින් මැරෙන්න පුළුවන් කියලා. එච්චර පොඩි වෙලාවක් මගේ මරණය එන්න පුළුවන් කියලා මම මේ බොහොම ළඟ හිතනවායි කියනවා. තව හාමුදුරු කෙනෙක් කිව්වා, ස්වාමීනි මම කොච්චර ළඟ හිතනවද කියනවා නම් මන්නම් මේ උඩට ගන්න හුස්ම රැල්ල යටට හෙලන්නවත් මට විශ්වාසයක් නැහැ මේ ජීවිතය ගැන කියලා කියනවා. අන්නේ තරමටම පින්වත්නි මරණය ගැන සිහි කරන්න ඒ ස්වාමීන් වහන්සේලා විවිධ විදියට කියනකොට බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි මෙතන ඉන්න සියලු හාමුදුරුවන්ගේ අප්‍රමාදීව කටයුතු කරන හාමුදුරුවරු මට පේන්නේ, භික්ෂුවන් මට පේන්නේ අප්‍රමාදයක් තියනවා නම් දෙනමයි, ඒ දෙනම තමයි අර අන්තිමට උඩට ගන්න හුස්ම රැල්ල යටට හෙලන්න කලින් කියපු හාමුදුරුවෝයි, කටෙන් තියපු බත් කට ගිලින්න කලින් අපවත් වෙන්න පුළුවන් කියලා හිතනවා කියපු හාමුදුරුවෝ විතරයි මෙතන අප්‍රමාදී කියන, අනිත් අය ඔක්කොම ප්‍රමාදයි කියන. එතකොට පින්වත්නි වළඳන කෑම ටික වළඳලා ඉවර වෙද්දී අපවත් වෙයි කියලා හිතන හාමුදුරුවෝ ප්‍රමාදයි කිව්වා. බුදු කෙනෙක් මේවා කියන්නේ නිකමට නෙමෙයි, අවබෝධයෙන් தත්ත්වේ දන්න හින්දා. එහෙම தත්ත්වයක පින්වත්නි ඊටත් එහා ගිහිල්ලා අද අපි ඉන්නේ. අද අපිට තියෙන ලෙඩ බුද්ධ කාලේ තිබ්බද? අද තියෙන පිළිකා හැදෙන හැදිල්ල බලන්න මේ සාමාන්‍ය හොද්දට ඉන්න මිනිස්සු. පාරටම පිළිකා හැදෙලා ජීවිතේ මේ වෛද්‍ය රූපව හැම කෙනාටම මේක පොදුයි. පහුගිය දවසක මම පිළිකා රෝහලේ දේශනයක් කරනකොට එතන ලෙඩෙක් අරන් ගියා. ඉතින් ඒ ලෙඩ අරන් යනකොට එතන ආරක්ෂකංශ මහත්තයෙක්ගෙන් මගේ රියදුරු මහත්තයා අහනවා, මේ වගේ සාමාන්‍යයෙන් දවස් කීයකට සැරයක්ද ලෙඩෙක් මේ මැරිලා අරන් යන්නේ කියලා, බොඩි එකක් කරන්නේ දවස් කීයකට සැරයක්ද කියලා. ඉතින් අර සෙකියුරිටි කේ මහත්තයා කිව්වලු, මල්ලි දවස් කීපයකට නෙමෙයි එක දවසට හතර පහ දිනක් කොහොම අරන් යනවා කියලා. පින්වත්නි මේ අපේක්ෂා රෝහලේ මහර්ගම. එතකොට දවසකට හතර පහ දින අරන් යනවා කියලා කිනෝට රියදුරු මහත්තයා යන ගමන් මට කියනවා, බලන්න හාමුදුරනේ දවසකට මෙච්චර මිනිසුන්ගේ ජීවිත මේක ඇතුලේ මැරෙනවලු. මං කිව්වා, ඔයාගේ මගේ ජීවිතෙත් අපි දන්නේ මේ අවුරුද්ද ඇතුලේ ඕකේ ওই විදිහට වෙන්න බැරි නෑ. ඒව අපි කල් ඇතුව හිතන්න ඕනේ. එතකොට දැන් එතන බලන්න ළමා වට්ටු පවා තියෙනවා. වයස් ભેදයක් නැහැනේ පිළිකාවක් හැදෙද්දි. කොතනද පිළිකාව වෙන්නේ කියලා කියන්න බෑ. මේ කොයි වෙලාවේද කියන්න බෑ. බුද්ධ කාලේ ඕවා තිබුණේ නැහැ ඔච්චර අප්‍රමාදීව ඒ සිහි කරන්න. දැන් අද ඒ වගේ නොයෙක් කංශ වලින් මැරෙන්න පසුබිම හැදිලා තියෙද්දි මේ පාරේ බැහැලා යන්න බැරුව පාරක් අයින්න බෑ තියෙන කහිරක හැම තැනම මරණය මේ තරම් ලං වෙලා තියෙද්දි බුදුහාමුදුරුවන්ගේ කාලේ එදා එහෙම හිතුවනම් උඩට ගන්න හොස්ම රැල්ල යටට හෙලන්න කලින් මැරෙයි කියලා. අද පින්වත්නි අපිට ඊට වඩා හිතන්න මරණයට හේතු පිරිලා ලෝකේ පුරාම මේ අහස යන ගුවන් යානයක් අපේ ඇඟට කඩා වැටෙයිද කියන්න බෑ. ඉතින් එහෙම පරිසරයක අපි අහසෙත් මරණේ, පොළවෙත් මරණේ, වට පිටායම මරණේ තියන්, ඇඟ ඇතුළෙත් මරණේ තියන් ජීවත් වෙනකොට මොන ප්‍රමාද වෙන්න වෙලාවක්ද කියලා හිතනවා හරියට කල්පනා කරොත්. ඒ නිසා ඇත්තටම ඔබට ඔය ඔර්ලෝසුවේ ටික් ටික් කියන තත්පර කට්ටේ හඬ පුළුවන් නම් වෙනස් කරලා ඔර්ලෝසුවක් හදන්න කියන්නේ. ටික් කියන හඬ වෙනුවට දාතෑකේ නම් දැම්මැරෙයි 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 කියලා අන්න නියමොර්ලෝසු. අපි ඉන්නේ එහෙම. හැබැයි පිටිපස්සෙන් තවර්ලෝසුවක් තියෙන්න ඕනේ, බේරුණා 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 කියලා එහෙම. එහෙම තමයි තත්පර කට්ටේ නියම සද්ද හඬ. අන්න අප්‍රමාද ගෞරවය ඇති කරගන්න ඔබ සියලු දෙනාටම පින්වත්නි අද මේ උතුම් දේශනය අප්‍රමාදි වෙන්න, තව තවත් මේ net නාලිකාවේ ඇහෙන දේශන ටිකම ඔබේ ජීවිතේ ජීවිතය කරගන්න. මේ මම හැමදාම මේ දේශන අහන්න ඕනේ නොකඩවා කියලා ජීවිතේ කරගනයි. මොන දෙයකටවත් ඒ වෙලාව වෙන් කරන්න එපා. හැම වෙලාවෙම ඔබ අප්‍රමාදි වෙන්න. හැම දිනාටම භාග්‍ය වාසනාව සැලසේවා. මේ ධර්ම අවබෝධයේ පිණිස තමන්ගේ තියෙන ආයුෂ වලින් උපරිම ප්‍රයෝජන ගන්න. සියලු දෙනාට යහපතක් සැපතක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණය කළ සෑම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරන්නේ දිගාසිරිම වේවා කියලා. දෙවියෝ සතුටින් මෙපින් බලෙන් දෙවිලෝ සැනසෙත්වා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාගෙම සසරගත මියගේ ඥාතියෝ වගේම ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවීරුවොත් මෙපින් බලෙන් පරලෝ සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරමින් net fm නාලිකාවේ අධිපතිතුමන්ට, අසංග ජයසූරිය පින්වත් ප්‍රධාන විධායක නිලධාරීතුමන් ප්‍රධාන සෑම කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට, net ශ්‍රවණය කරන ලෝකවාසී සියලුම පින්වතුන්ටත්, දායකත්වයට එකතු වෙච්ච සිංහබාහු පවුලේ පින්වත් හැම දෙනාටමත්, ඔබ සියලු දෙනාටත් ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් වෙන්නට මේ පින් හේතු වෙන්නට අපි ආශිර්වාද කරනවා. ඔබ හැම දෙනාටම මෙලොව හිතසුව පිණිස වගේම පරලොව සුගතියටත් මේ පින් හේතු ආසනාම වෙත්වා. නිර්වාණ අවබෝධයටම මේ සූත්‍රය සහ මේ පින හේතු වෙත්වා කියලා අපි
ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිටනේ තසපුවේ ධර්මදේශනාව නිමවටපත් වෙද්දී ධර්ම සාකච්ඡාව සමගින් ඔබටත් ඔබේ හිතේ පවතින දහම් ගැටලු මේ සාකච්ඡාව තුළ කතාබහට ලක් කෙරේවි. එය ශ්‍රවණය කිරීමෙන් ධර්මඥානෙ උපදවා ගන්නට ආරාධනා කරමින් ධර්මානුශාසනාව පවත්වපු පූජනීය වල්පොළ ගෞතම අපේ හැමදෙරණ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි.